එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. හිමාලි විමුක්තිට බටර් කේක් සමග තේ රැගෙන ආවාය. ඇයගේ තේකත් ඒත් සමගම තබාගෙන ආවාය. අලුත් බටර් කේක් සුවඳට ඇය ආසය. හිමාලි එද්දි විමුක්ති උන්නේ ඕකේ ජංගම දුරකතනේ ඔබමිනි. ඕක තමා මට පෙන්නන්න බැරි. කොයි වෙලේක හරි අරකි ඕකට කතා කරයි. හිමාලිට එවැනි බියක් දැනුනේ. කතා කරනවා නම් වර්ෂම් මෙලහකට කතා කර අවසානයේ. ඒත් ඇයි ඉවසන ඉවසිල්ල දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි. ගෑණියෙක්ට මෙහෙම ඉවසන්නට පුළුවන්. දරුවෙක් බිහි කරන වේදනාව දෙවියන් ගෑණියෙක්ට දෙන්නේ ඒකය. පිරිමියෙක්ට ඒ දුක වේදනාව ඉවසන්නට බැරි බව දෙවියන් දනි. එහෙම කළා නම් පිරිමි මාස දෙකෙන් තුනෙන් බඩ හිස් කරගෙන ගෑනු එහෙම නැත. කන්නයියේ හොඳ බටර් කේක් කොහෙන්ද නංගේ? මං ගෙනාවා. විමුක්ති බටර් කේක් කෑල්ලක් ගත්තේය. හිමාලිද කේක් කෑල්ලක් ගෙන විමුක්ති ළඟම ඉඳගත්තාය. උදෙන්ම ඈනෑ සුවඳේ. අයියේ නැන්දා ඔයා අසනීප වෙලා ඉඳිද්දි බාරයක් වෙලා තියෙනවලු. කොහෙටද නංගි? අණ්ඩාදුපුරේ ජයශ්‍රී මහා බෝධියට. අණ්ඩාදුපුරේ ගැන කියද්දීම විමුක්ති බැලුවේය. ඇයි? නෑ නංගි. ඉතින් ලබන පෝයට ගිහින් ඒක ඔප්පු කරන්න ඕන. රත්තරම් මාලයා ජයශ්‍රී මහා බෝධියට දාන්න ඕනලු. ඔයාගේ අතින් පාන්දරක. විමුක්ති බලාගෙනම උන්නේය. අසංක වර්ෂාව දැක්කා යයි කියා ඇත්තේ අණ්ඩාදුපුරේදීය. පොහොයට යන්ද? යමුනංගි කවදද පොය? 24. අද 12. තව දවස් 12යි. මායි නැන්දයි ඔයයි යන්. අයියටයි අක්කටයි කතා කළොත් එයි. මං අක්කට කියන්නම්. විමුක්ති එක පයින් අණ්ඩාදුපුරේ යන්නට කැමති වූයේ ඇයිද හිමාලි සිතුවේ නැත. ඒ ගැන කවුරුවත් දන්නේ නැත. මං අලු සුදු සරමකුයි සුදු කමිසිකුයි අරන් තියන්නම්. බෝධියට ඇඳයි යන්න. ගෙදරනම් මට අම්මගේ සුදුසාරි තිබ්බා. මං සල්ලි දෙන්නම්. නංගි මෙහෙන් ගන්න. අයියත් යන්. නංගි ගන්න. මාලයක් හදවන්නත් දෙන්න ඕනනේ. ධර්මචක්‍රේ දාපෝ. එහෙමද දාන්නේ? ලේසි පාසු අපලයක් නෙමේනේ මේ ගෙවිලා තියෙන්නේ. ඒ ගෙවි ගියේ අපලයක්ද විමුක්ති දන්නේ නැත. විමුක්තිට නම් හිතෙන්නේ ජීවිතේ ලස්සනම කාලයකට පසු නරක දවස් ටිකක් උදා වූ බවය. දවස් දෙක තුනක් ඉඳලා වැවකෙම නාලයෙමු. මාතාසයෙම නුවරත් යන් හොඳේ. ලබන මාසේ යන්. ඇත්තටම අණ්ඩාදුපුරේ ඉන්නවාදැයි විමුක්ති සිතුවේය. ඇයට අණ්ඩාදුපුරේ ඉන්න නෑයෙක් නැත. ඇයව මේ ලෙස දුරස් කළේ ඇයට ඉන්න එකම නෑයින්ය. පොහොයට බාරි ඔප්පු කරන්න නම් පොහොයට කලින් යන්න ඕන. ඔවුනම්ගේ එහෙම යන්.
දවල්ට අයියේ එළවලු බත් හදන්නද? විමුක්ති සිනාසුනිය. නැන්දා කිව්වා අයියා එළවලු බත් කන්න ආසයි කියලා. හරි ආසයි. ඉස්සර අපි යනවා රත්නපුරේ නාලිනී ඇන්දලගේ ගෙදර. හිමාලි නාලිනී කවුදයි දනේ? එළවලු බතක් ගැන කිව්වේ අපරාධියයි ඇයට සිතුනේ. නාලිනී නැන්ද එළවලු බත් රහට හදනවා. කුකුල් මස් උයලා අල තෙල් දාලා අයියයි මායි බඩ පැලෙන්න කනවා. ඒ දවස ඇය පුංචිය. රතු පාට මල් වැටුණු ගවුම ඇඳගෙන වුන් පුංචි කෙල්ලව ඔහුට තවම මතකය. ඒ දවස්වල කෙල්ල ලොකු ළමයෙකු අලුතය. පපුව චුට්ටක්කා කෙල්ල දෙස එදාද හෝ බැලුවේ ආදරේනි. එළවලු බත ගැන නෙමේ හිතන්නේ, අරකි ගැන. ඒකියේ දවස්වල ඉඳලා මායම දාලා. හිමාලි සිතුවාය. හිමාලි ගිය පසු විමුක්ති දිකටම සිතුවේ වාෂා ගැනය. මං චුට්ටක් නිදාගන්නද? එළවලු බත්කා මත්ති ඉන්නා බව ඇසූ බව විමුක්තිට මතකය. දොයි මතද පොඩි අයියට? ඇය ආදරෙන් අසයි. යං මගේ ඇඳේ තොයි යන්න එන්න. කෙල්ල ලස්සනට ඇඳ හදා දෙයි. ගොඩක් වෙලා නාලත් ඇවිත් නිකෑවේ. චුට්ටක් නිදාගන්න. අයියා යයිද දන්නේ? තමා ඇසූ බව විමුක්තිට මතකය. ඒ දවස තමාට අවුරුදු 19ක් 20ක් පමණ වන්නට ඇත. ගියදෙන් මාව දාලා අපේ ගෙදර ඉන්න. එදාද ඒ ලස්සන සිනාවට පපුව ලෝභකමින් පැලුනේය. මොකද්ද ඒ සුවඳ? ඒ සුවඳ ආවේ කොට්ටේනි, ඇඳ ඇතිරිලි වලිනි. ඇය සිනාසෙයි. නංගි ඇය අද්දි තමාට පාළුය. මට පාළුයි, ටිකක් ඉඳලා යන්න. ඇය ඇඳෙන් ඉඳගන්නේ හරි ආශාවෙනි. කෙල්ල ඉඳගත්තේ ගවුම දෙපා අතර බොකුටු කරගෙනය. ඒ දවසද ඇය ලස්සනය, පිවිදුරු පාටය. ඉතින් මොනාරි කියන්නකෝ ලබන අවුරුද්දේ. ඉතින් අයව රට යවනවලු. කවුද කිව්වේ? ලොකු අයියා. මං යන්නේ. ඇයි? මම මේ රටේ ඉන්න ආසයි. එහෙනම් දාල යන්න බැරි අක්ක කෙනෙක් ඇති. තොල්පට පෙරලා ඇයි කීවා මතකය? ඉන්නවා තමා. ඇය දිගටම බිම බලාගෙන උන්නාය. බොරු, ඔය බොරු. ඉන්නවනම් මං දන්නවනේ. ඉන්නවා කොළඹ. හා, නම කියන්න. මේ මාලා. කෙල්ල බඩ අල්ලාගෙන සිනාසුනාය. මොකද හිනා වෙන්නේ? මාලක්ක ලස්සනද? ලස්සනයි කියන්නේ නංගි නිකං දිල්හානේ, අශෝක මාලා වගේ. ඒ දවස්වල ජනප්‍රියම නිලිය ඇය. ඇත්තද? මාලක්කට මේ දවස්වල බබෙක් ලැබෙන්න ඉන්නවා. කෙල්ල දැස් ලොකු කරගත්තාය. බබෙක්? ඔව්, මෙහෙම බඩ. මේ අයියාගෙන් මාලක්කට බබෙක්? මගෙන් කොහෙද? එයාට බබාලා දීලා තියෙන්නේ එයාගේ හස්බන්. නරකයි නරකයි නරකයි. කෙල්ල අතමිට මොළවා ගසමින් කීවාය.
මෝඩේතමා කවුදොයි මාලක්කා තාත්තගේ ඔෆිස් එකේ අක්ක කෙනෙක් මට හරි ආදරේ එයා මොකටද ඔයාට ආදරේ අනේ මන්දා මං ගියාම මං ළඟමයි පොඩි බේබි කිය කියා කපටි කෙල්ලෙක් වෙන්න ඇති ඒ දවස් කොතරම් සුන්දරද ඒවා යලි උදාවන්නේ නැත පොඩි අයියේ හෙටත් ඉඳලා අනිද්දම යන්නකෝ ගියාම හරි පාළුයි ඒ වචන තාමත් විමුක්තිට ඇසෙයි හිටියොත් මට මොනාද දෙන්නේ මොනාද ඕන හා කියන්න තමා ඒ ලස්සන පුංචි දැරිවෙගේ මෝන දෙස බලාවුන් බව විමුක්තිට මතකය මාව නාවන්න ඕන හරි නාවන්නම් මගේ පිටේ සබන් ගහන්න ඕන කුචි නෑ කෙල්ල දිවේලියට දමා ඇසුවාය මට කුචි නෑ ඔයාට කුචිද තමා ඒ කිහිල්ලට ඇඟිල්ලක් තිබ්බා විතරය කෙල්ල කෑ ගසාගෙන ඇකිලුණාය තව මොකුත් එපා මං ඉඳලා යන්නම් හොඳයි අයියා දැන් නිදාගන්න මං පොරවල යන්නද මං රැයට පොරවන්නේ නැහැ පොරවල වැඩක් නැහැ තමා උදේට ඇඟේ සරමත් නැහැ කෙල්ල කට තද කරගෙන නැගිට්ටාය අපි තමා උදේ ඇවිත් ඒකත් හදන්නේ ඇය දිව දික් කර කාමරෙන් පිටට ගියායිරු දැන් කෙල්ල ගියාක් මෙන් විමුක්තිට මතකය උඹ අණ්ඩාදපුරේද නංගියේ හදවත අදහන්නේ ඒ ප්‍රශ්නයයි උඹව හම්බ වුණොත් මම මොනවා කියන්නද කියන්නට දෙයක් නැතිම වනු ඇත අනාගතේ වෙනුවෙන් ඒ අතට මිට මොලවන්නට දෙයක් තමා සන්තකව නැද්ද ජීවිතේ හරි පුදුමයි පතාපු දෙම නැති වෙන ජීවිතේ පුදුම නැත්නම් වෙන කවරක්ද මොනවා වුණත් උඹේ මූණ බලන්න මට ඕන එකපාරක් හරි විමුක්ති දිගටම සිටුවේය වාෂා විමුක්ති ආදර කතාවේ දසවෙනි කඳුල මෙසේ වැටි අවසන් වන වගයි වර්ෂා 11 සමගි ළඟදීම හම්බ වෙමු එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපුවා ඔයාලා හැමෝටම ස්තුතියි